සහරාන් හසීම්ගේ ජිප් එක ගැන කතා කරපු වෙලාවේ අපි ඇත්තටම කලින් කතානායකතුමනේ දණන් හිටියේ සහරාන් හසීම්ට පඩි ගෙව්වා කියන එක විතරයි. අපි දණන් හිටියේ නෑ V8 අරන් දුන්නා කියලා. විශේෂයෙන් කතානායකතුමනි දැන් අපි දන්නවා ඊයේ අලුතෙන් බලශක්ති අමතිවරයෙක් පත් වුණා. අද උදේ රුපියල් 100 ගානකින් පෙට්‍රල් ඩීසල් වැඩි වුණා. දැන් පෙට්‍රල් 92 රුපියල් 1000කට 2.9 ලීටර් වදින්නේ. දැන් අපිට මතකයි අපේ කාලේ රුපියල් 2කින් වැඩි වුණාම මේගොල්ලෝ බයිසිකලෙන් ආවා. ගරු කතානායකතුමනි මම කියනවා දැන් මේගොල්ලන්ට අපිට බයිසිකලෙන් යන්න බෑ. අපිට දැන් පස්සපැත්තට රේසර් එකක් හයි කරලා පස්සපැත්තට රේසර් එකක් ගන්නවා තමයි අපිට මේ පස්ස තල්ලු කරන තමයි එන්න වෙන්නේ. විශේෂයෙන්ම කතානායකතුමනි වැදගත්ම දේ විශේෂයෙන්ම විමල් වීරවංශ මහත්තුමා ඊයේ පෙරේද කිව්වා එතුමාගේ mantriවරු දැහැගන්න ගෙවල් වලට ගියා කියලා. ඇමතිකම් මුදල් පිළිබඳව ගනුදෙනු වුණා කියලා. අපිට පැහැදිලි තොරතුරු තියෙනවා ගරු කතානායකතුමනි ඊයේ පත්තුණු සමහර රාජ්‍ය ඇමතිවරුන්ට ඩොලර් මිලියන 2ක් දීලා තමයි ඇමතිකම් දීලා ආණ්ඩුව බේරගන්න කටයුතු කරමින් ඉන්නේ. අද බෙහෙත් ගන්න සල්ලි නැහැ. අද රෝහල් වල දිනකට 50කට වැඩි මිනිස්සු මැරෙනවා බෙහෙත් නැතුව. ඒක මිනිමරුමක්. ඒ මිනිමරුම් කරන ආණ්ඩුවක් තමයි මේ ඉන්නේ. ඒ මිනිමරණ ආණ්ඩුවක් ඉන්නේ. ඒ නිසා රටේ ජනතාව මිනිමරලා හැබැයි මිනිමරණ ආණ්ඩුව බෙහෙත් ටික ගේන්න ඩොලර් වියදම් කරන්නේ නැහැ. තමන්ගේ බලය රැකගන්න ඩොලර් මිලියන 2 ගාණේ වියදම් කරලා තියෙනවා. 5 දෙනෙකුට අපිට තියෙනවා තොරතුරු ඩොලර් මිලියන 2 ගාණේ දීලා තමයි ඇමතිකම් දීලා තමයි රැකගෙන තියෙන්නේ. අපිට නම් එක ඉස්සරහට කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කරුණාකරලා කියනවා අපි රටේ ජනතාවට මේ බෙහෙත් නැතුව අපේ අම්මලව තාත්තලව වැඩිහිටියන්ව ඝාතනය කරපු ආණ්ඩුවට විරුද්ධව ගෙදර යවන්න ඒකරාශි වෙන්න ගෝට ගෝහා මිදලන්නේ මේ සමස්ත මිනිමරු ආණ්ඩුවම ගෙදර යවතුයි කියලා මම බයෙන් තෝ කියනවා.